අයුබෝවන්. සොසන මාර්ගයේ පෙන්හලුවල සෙම තත්වයේ වැඩියෙන් තියෙන කෙනෙක් ඒ තත්වයේ මගහරවා ගැනීම සඳහා කළ යුතු දේවල් මොනවද? අපේ සොසන මාර්ගයේ සෙම තියෙන කෙනෙක්ගේ ඒ සෙම කොහොමද ඉවත් කරගන්නේ කියන එක ගැන සාමාන්‍යයෙන් බෞද්ධ චිකිත්සකවරයෙක් ඒ සඳහා විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කරනවා. Vibration, shaking, posture drainage, ඒ වගේ සහ breathing exercise. එතකොට මේකේ පහසුවෙන් gedaredi තමුන්ට කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ සද්ද විදිරිපත් කරන්න යන්නේ. මේක අපි හඳුන්වනවා active cycle of breathing technique කියලා. ඒ කියන්නේ ACBT. එතකොට අපි දැන් බලමු ඒක කොහොමද කරන්න කියන එක. මේකේ ප්‍රධාන පියවර කිහිපයක් තියෙනවා. ඒක පියවරක් තමයි breathing control කියන්නේ. සාමාන්‍යයෙන් බොහොම පහසුවෙන් හුස්ම ගන්න පියවරක්. ඊට පස්සේ තියෙනවා ගැඹුරු හුස්ම ගැනීමේ පියවරක්. අපි ඒක පියවරෙන් පියවර බලමු. හරි. පළමුවෙන්ම breathing control එහෙම නැත්තම් බොහොම පහසුවෙන් හුස්ම ගන්න පියවර. මේකෙදී අපි උදර කුහරයේ ඉහළ කොටසෙන් අත තියලා ඒ හරිය හොඳට අත් දෙක එළියට පිම්බෙන විදිහට නහයෙන් සාමාන්‍ය හුස්ම අරගෙන ඒ හුස්ම තොල් දෙක අතරින් හිමීට පිට කරනවා. ඒකේ විදිහට සමුගේ ශ්වසන අපහසුතාවය මගහැරෙනකන් ඒ විදිහට අපි හිප වතාවක්ම කරන්න ඕනේ. හරි. හොඳ හුස්ම ගන්න. හුස්ම පිට කරා. ඊළඟ පියවර තමයි ගැඹුරු හුස්ම ගැනීමේ පියවර. මේකෙදී පෙනහළු වල ඒ ප්‍රදේශය හොඳට ආවරණය වෙන විදිහට අත් දෙක තියලා ඊට පස්සේ ගැඹුරු හුස්මක් ගන්න. ඒ ගැඹුරු හුස්ම නහයෙන් අරගෙන ඒ ගැඹුරු හුස්ම කටෙන් ඊට පස්සේ පිට කරනවා. ඒක තප්පර දෙකක් හෝ තුනක් උඩට ගන්න හුස්ම තියාගෙන රඳවගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. අපි කරමු. ගැඹුරු හුස්මක් නහයෙන් ගන්න. තප්පර දෙකක් තුනක් තියන් ඉන්න. හරි, දැන් හුස්ම පිට කරනවා. හරි. ඒ ආකාරයෙන් ඒක 3ත් 5ත් අතර වාර ගණනක් කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනි පියවර ආපහු breathing control, relaxation පියවර. ඒකෙදි සාමාන්‍ය හුස්ම ගන්නවා අපි කලින් පෙන්නපු විදිහටම. ඊට පස්සේ නැවතත් ගැඹුරු හුස්ම ගැනීමේ පියවර. අර විදිහටම පෙනහැලි වල ප්‍රදේශයම ආවෙන විදිහට තියලා ගැඹුරු හුස්ම ඒ විදිහට ගන්නවා 3ත් 5ත් අතර වාර ප්‍රමාණයක්. ඊළඟට නැවත වාරයක් අපි සාමාන්‍ය breathing control පියවරට යනවා. ඒකෙදි සාමාන්‍ය හුස්ම ගැනීම සිදු කරනවා ශ්වසන අපහසුතාවය මගහැරෙනකම්. ඊට පස්සේ ඊළඟ පියවර තමයි අපි ඒ පෙනහැලි වල තියෙන සෙම ටික ඉවතට ගන්න ක්‍රමයක්. ඒකෙදි කරන්න ඕනේ කෙටි උස්මක් අරගෙන නහයෙන් අරගෙන කෙටි උස්මක් ඒ උස්ම කටෙන් දීර්ඝ උස්මක් විදිහට පිට කරනවා. අපි දැන් ඒක කරන විදිහ බලමු. හයි. ඊට පස්සේ අපි කරන්නේ දීර්ඝ උස්මක් අරගෙන ඒ උස්ම එක පාරට කටෙන් පිට කරන පියවරක්. ඒක කරන විදිහ බලමු. මේ පියවරෙන් පස්සේ කැස ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කැහැලා එසම ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකෙදි අර උස්ම ගැනීමේ ව්‍යායාම ටික කරනකොට කුමන අවස්ථාවක ශ්වසන අපහසුතාවයක් ඇති වෙනව නම් ගැඹුරු උස්ම ගන්න පියවරවන් වලදී අපි වහාම අර සාමාන්‍ය උස්ම ගන්න පියවරට යන්නට ඕනේ. අත් දෙක උරස් කුහරේ උදර කුහරේ ඉහළ කොටසෙන් තියලා ඒ උස්ම ගන්න පියවර.
මෙම සෙම ඉවත් කර ගැනීමේ පියවර කිහිපයකින් යුත් සරල ක්‍රියාවලිය නැවත පළමු වන පියවරේ සිට එනම් පහසුවෙන් හුස්ම ගැනීමේ පියවරේ සිට චක්‍රයක් ආකාරයට විනාඩි 10ක් හෝ ඔබේ ශ්වසන මාර්ගයේ සෙම නිසා ඇති වූ අවහිරතාවය මගහැරී යනතෙක් කිහිප වරක් සිදු කළ හැක. ලක්වාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ බෞද්ධ චිකිත්සක ඒකකයේ හා සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ ඉදිරිපත් කිරීමකි.